මේ මාධ්‍ය දි කමන්නේ අපෝ ගමන් මේ කැයි මාත්‍ය උමාගේ කට ඇරිය තින් තමුන්ට ඔතන රෙද්ද කෙනගෙන තින් මෙහෙමයි ඒ ඔයා බය කරන්න බලන්න එහෙම ඔයාකට මම බය වෙන්නේ නැහැ පුළුවන් නේද ඉතින් ගල් වංගෙඩියක් මගේ මේ කුස තුල තියලා මං හාල් කිලෝ 20ක් කෙටුවා එතකොටත් දරු පෙටියක් මගේ කුස තුල ඉඳලා තියෙනවා දන්නේ නැහැ නමුත් කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම කියනවා මගේ මේ දේවල් වලට මම දැන් ඉස්සරහට මම දැන් මෙතන සාකච්ඡාවට පැමිණියට මේ වැඩ කරන්නේ මම නෙමෙයි. මේ වැඩ කරන්නේ අදෘශ්‍යමානිය. දෙවියන් ඇසේ වන්දි. දෙරුවන් සර්. ඔහෙත් යනවා යන්න. මලිනෝ අර ප්‍රෝග්‍රෑම් එකට ගිහින් මං කාපු චාටර් එක අල්ලි තිබ්බ පිටරේ ගලින්ුණෙත් නෑ. කොටේ ඊට පෙවුන්ට ගලින්ුණෙත් නෑ. ඒ ඇසේ අර මෝල් කලන්ත හැදිලා වැටිච්ච එක. ගංග දෙහුව වගේ hina වෙන්නත් පටන් ගත්තා. ඊට හපන්. හැබැයි මේක පිටරයක් හොනේ. රබර් ගලක් නෙමෙයි. ඔන්න හොනේ පිටරේ. ඔන්න පිටරේ. හරිද? ඔන්න පිටරේ. නමුත් මේකේ තියෙන්නේ පිටර පහමදි. හරිනේ? නිති? දැන් මම කිව්වේ කඩන්න බෑ කියලා. අපි මිරිකුවට කැඩුම් නෑනේ. ඉතින් ඔයාගේ බේබී එකට ගහලානේ. ඉතින් ඒක තමයි අතින් මිරිකලා කඩන්න බෑ මේ පිටරේ. පැහැදිලි. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා The Inspired One channel එකට. අද අපි කතා කරන්න යන්නේ බොහොම සංවේදී මාතෘකාවක්. මම හිතනවා ඔයාලට මේකේ අදහසක් ගන්න කාලය දැන් හරි කියලා. ලෝකේ ගොඩක් වෙගින් ඉස්සරහට යනවා. ඒ වගේම ලෝකේ විවිධ සමාජ යාන්ත්‍රණයන් එක එක විදියට පරිවර්තනය වෙනවා. ඒත් ලංකාවේ සමාජ යාන්ත්‍රණය පිළිබඳව තාමත් මිනිසුන් හට තියෙන බොහොම අල්ප ආකල්පයක්. ඉතින් ඒ කාලේ වගේම අතවිත්ති මේ දේවාරූඪය දෙවියන් ගැන බොහෝ දේවල් මිනිස්සු පවසනවා. ඒ වගේම මිනිසුන් මේ වගේ අද්භූත අස්වාභාවික සිද්ධීන් පිටුපස හඹාගෙන යනවා. අද වන විට ශ්‍රී ලංකාව තුළ දෙවියන්ගෙන් වරම් ලද පිරිස ඉතා විශාලයි. ඔවුන්ගෙන් යමක් ඇසූ විට පවසන්නේ කළ නොහැක්කක් නොමැති බවයි. බොහෝ දෙනා ඔවුන්ගේ බලය පිළිබඳව විවිධාකාරයේ කරුණු කියාපානවා. මේ කරුණු අනුව පෙනියන්නේ මිහිපිට බොහෝ ප්‍රාතිහාර්ය දැක්වීමේ ක්‍රම ඔවුන්ට තියෙනවා කියලා. නමුත් මේ තුළ පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විමසීම ගොඩක් ආලෝචිතයි කියලා මම හිතනවා. බලවත් දේව වරම්ලාභින් අපේ රට තුළ කොතෙක් සිටියාද? අපට කුඩා කාලයේ සිටම ඇසී තියෙනවා තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස. තව ඉදිරියටත් ඒක එහෙමයි කියලා කියන්න ඕන තරම් සාක්ෂි තාමත් අපි තුළ තියෙනවා. ඒ වගේම සත්‍ය ලෙසම දේව වරම්ලාභින් වෙත කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ කළ යුත්තේ රටේ දියුණු උදෙසා කියලයි මගේ කියන මතය. එහෙනම් අද අපි කතා කරමු මේ දේව වරම්ලාභින් පිළිබඳව. ඒ වගේම දෙවියන් පිළිබඳව. මේක ඊටම සංවේදී මාතෘකාවක්. මේකට ගොඩක් අය ගොඩක් මත තියෙන්න පුළුවන්. ඒත් මට මේක කතා නොකර බැරි හින්දා මම අද කතා කරනවා. එහෙනම් අපි යමු ඉක්මනට වීඩියෝ එකට. අද සමාජයේ බොහෝ දේවාල තියෙනවා. ඒ වගේම දෙවියන් අදහන දෙවියන්ට පුද පූජා පවත්වන බොහොම ස්ථාන තියෙනවා. ආරූඪකරුවන් විසින් මිනිසුන්ගේ අසරණකමින් මහත් ප්‍රයෝජන ගනිමින් යන්ත්‍ර මන්ත්‍ර කරනවා කියලා. දෙවියන්ව උකසටපත් කර දහස් ගණන් මුදල් ලැබීම සිදු කර ගන්නවා. අද බොහෝ දෙනා පවසන්නේ තමන් වෙත අසවල් දෙවියන් ආරූඪ වෙන බව. ඒ අනුව විවිධ නාමයන් සහිත දෙවියන් ලෙස ඔවුන් පෙනී ඉන්නවා. සත්‍ය වශයෙන්ම මිනිසුන්ගේ දෙතිස් මහා කුණප කොටසකින් සෑදුණු අසෝචි පංචස්කන්ධයට දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරයෙකු පළතුරු හතකට රස කැවිලි හතකට ආරූඪ වන්නේද කියලා මට සැකයක් තියෙනවා. මිත්‍රවරුනි, සමාජයේ ආරූඪ වීම අද බහුල වශයෙන් දැක ගන්නට අපිට පුළුවන්. ඒ අතරින් විශේෂ වන්නේ බොහෝ දෙනා තරුණ පරම්පරාවට අයත් වෙන එක. අසරණ භාවයට පත් වූ බොහෝ මිනිස්සු මේ වශී වෙලා දේවාල කපුව කියන දෙයින් මේ මිනිස්සු කියන ඕනම දෙයක් කරන්නට සැදී පැහැදී ඉන්නවා. බොහෝ ආරූඪ වීම දැස විචක්ෂණ බුද්ධියෙන් බලන විට පොදු කරුණු කිහිපයක් පේන්නට තියෙනවා. සමහර ස්ත්‍රීන් හා පුරුෂයන් සමාජයේ ආකර්ෂණය දිනා ගැනීම උදෙසා හිතාමතා මේ වගේ රැවටීම් කරනු ලබනවා.
මෙවගේ ආරෝඪ වෙන බොහෝ පුද්ගලයන් යම් යම් මානසික ආතතීන් නිසා මානසික රෝගීන් වශයෙන් ආරෝඪ වී ශාස්ත්‍ර කියනු ලබනවා. මෙවගේ ඇතිවන මෙම රෝගී තත්ත්වය මනෝවිද්‍යා විෂය කාණ්ඩය තුළ ඉතා පැහැදිලිව පැහැදිලි කරලා තියෙනවා. සයිකෝසිය අක්‍රමිකතා එහෙම නැත්නම් සයිකොටික් ඩිසෝඩර්ස් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ යථාර්ථය සමග සම්බන්ධතා පවත්වාගෙන යෑමට නොහැකි වීම. මේ සයිකෝසිය ආක්‍රමිකතා යටතේ ප්‍රධාන වශයෙන් බින්නෝන්මාදයේ මුල් තැනක් ගන්නවා. මේ රෝග ලක්ෂණ වන්නේ විවිධ මායාවන් හා භ්‍රාන්තීන් විසින් පුද්ගලයාගේ චින්තනයට යම් යම් වැරදි සංවේදන සංජානනය කිරීම. ඒ තුළින් ඔහුගේ චර්යාවන් වෙනස් වීමට පටන් ගන්නවා. ඒක ඔහු විසින් අධි භෞතික සංකල්පයන් යටතේ මනසින් ගොඩනගා ජීවිතය තුළ මෙම ආරෝඪ වීම යොමු කර ගන්නවා. බොහෝ පරීක්ෂණවල අනාවරණය වී ඇති පරිදි මෙම තත්ත්වයන්ට ගොඩනැගෙන්නේ දැඩි ආර්ථික අපහසුතාවලට පත් වූ පුද්ගලයන්. ඒක සත්‍ය වශයෙන්ම පැහැදිලි ලෙස පිළිගන්නට පුළුවන්. මිත්‍රවරුනි, බොහෝ ලෙස මිනිසුන්ගේ ප්‍රශ්න වී ඇත්තේ තියෙන ග්‍රහ දෝෂ හා භූත දෝෂ නිසාවෙන් නෙමෙයි, රටේ පවතින ආර්ථික දුර්වලතාවයන් හේතු කොටගෙන. මෙම ආර්ථික ගැටලුව හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වූ පුද්ගලයන් පේන බැලීමට යනවා, අඳුන් බැලීමට යනවා. ඇත්තට මිත්‍රවරුනි, ඔයාලා හිතනවද මේ පිඟානකින් අපිට අනාගතය බලන්න පුළුවන්, එහෙම නැත්නම් අතීතය බලන්න පුළුවන් කියලා? ඔයාලට ඇත්තටම හිතන්නට පුළුවන්. නමුත් ඒ කට්ටිය නොදන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ පේන කියනත් ඊට වඩා මෙම ආර්ථික ගැටලුවට හසු වෙලා හිර වෙලා ඉන්නවා කියලා. ඒක ප්‍රයෝජනය කරගනිමින් දෙවියන් මිනිසුන්ට මෙසේ ආරූඪමින් වරම් ලබා දෙන බවට කියලා ප්‍රචාරයක් යවලා ඔවුන් ඒකෙන් මුදල් ලබාගෙන එම ගැටලුව निराකරණය කරගැනීමට ඔවුන් පෙළඹලා ඉන්නවා. ඇත්තට මේවා දේව වරම්ද කියලා අපි ගොඩක් හිතන්න ඕනේ. රටේ ස්වයංපෝෂිතතාවය කොහොම වුණත් ශ්‍රී ලංකාව අද වෙන විට මිත්‍යා උගුල්වලින් ඉතාමත් හොඳින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. මිත්‍රවරුනි, අතීතයේ ගුප්ත ශාස්ත්‍රය සිදු කරන ලද්දේ සේවයන් උදෙසා පමණයි. ඒ සැබවින්ම ශාස්ත්‍රීය ශාස්ත්‍රය. ඒ කාලේ තිබ්බ මේ අෂ්ටාංග ආයුර්වේදය කියලා එකක්. ඒක මේ කොටස් 8කින් සමන්විත දෙයක්. අපි බලමු ඒවා මොනවද. එක තමයි කාය චිකිත්සා, ජෙනරල් මෙඩිසින් නෝ ඉන්ටර්නල් මෙඩිසින්. දෙක තමයි ශල්‍ය තන්ත්‍ර, සර්ජරි ඔෆ් මේජර් සර්ජරි. තුන්වෙනි එක තමයි ශාලක්‍ය තන්ත්‍ර, ටර්මිනට් මිනර් සර්ජරි ඔ ඔප්තමොලොජි. ඒ වගේම හතර භූත විද්‍යාව, පහ කෞමාර භෘත්‍ය, 6 අගද තන්ත්‍රය, 7 රසායන තන්ත්‍රය, 8 තමයි වාජීකරණ තන්ත්‍රය. මේ වගේ වර්ගීකරණ 8ක් ඒ කාලේ තිබ්බ. ඒකේ හතරවන අංගය ලෙස භූත විද්‍යාව විෂයක් ලෙස ප්‍රධාන කොටම හඳුන්වා දීලා තියෙනවා. මිත්‍රවරුනි, එනම් යමෙක් වෙත යම් අදෘශ්‍යමාන ශක්තිය නිසාවෙන් යම් රෝගයක් හටගනීද, ඒ සඳහා ශාන්ති කර්ම කොට සුවකල යුතුයි යන සංකල්පය මේ භූත විද්‍යාව ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ භූතාදීන් ආවේශ වන්නේ නම් එය රෝගයක් හැටියට උගන්වනවා. සුශ්‍රත ආචාර්යවරයා සංහිතා ශාස්ත්‍රී මේ පිළිබඳව හොඳටම උගන්වලා තියෙනවා. භූත විද්‍යා නාමදේ දූර සූර ගාන්ධර්ව යක්ෂ රාක්ෂ පිතෘ පිසාච ගෘහ ද්‍යපුෂ්ට චේතා ශාන්ති කර්ම වලි හරණාදී ග්‍රහෝප ශමනාර්ථවම්. මෙහි සරල අර්ථය කියන්නේ රාක්ෂයන් ආදී මනුෂ්‍යන්ගේ බැල්ම නිසා පුද්ගලයාගේ ආවේශ වීම, සිහිවිකල් වීම, තමන්ට පාලනය කළ නොහැකි වීම ආදී තත්ත්වයන්, එසේම පිසාච නාග ආදීන්ගේ විවිධ දෝෂ සහ ග්‍රහ දෝෂයන්ද දුරු කර ගැනීමට ක්‍රමවේදයන් උගන්වන ශාස්ත්‍රය භූත විද්‍යාව විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ ශාස්ත්‍රය අර්ථකථනය මගින් පෙන්වන්නට කරුණු වන්නේ බොහෝ ආවේශ වීම සහ විකාර රූපී ක්‍රියාවන් මානසික රෝගී තත්ත්වයක් හෝ පහත් පෙළේ භූතාත්ම ශරීරයට පැමිණ කරන රෝගී තත්ත්වයක් ලෙස. ශ්‍රී ලංකේ සමාජයේ දෙස බැලීමේදී පෙනී යන්නේ මෙලෙස රෝගීන් පිරිසක් විසින් සාමාන්‍ය ජනතාවට පිළියම් කිරීම. එබැවින් මෙම ශාස්ත්‍රය තුළ කළ හැකි හා කළ නොහැකි සීමාවන් පවතී. අතීතයේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ගැඹුරින් හදාරන ලද අය විසින් මහත් වූ වික්‍රම පායති බව ඉතිහාසයේ කියවෙන විට යම් යම් සිද්ධීන් තුළින් අපට හමු වෙනවා. නමුත් අද වන විට මෙලෙස ශාස්ත්‍රය කීපවතින්නේ අතලොස්සක් ළඟ පමණයි. ශාස්ත්‍රය හරිහැටි නොදත් බොහෝ දෙනා මෙලෙස වරම් ඇති බව කියමින් මිනිසුන් රවටනවා, ලක්ෂ ගණනින් මුදල් උපයනවා, ඒ වගේම ලෙඩ සුව කරනවා කියලා ඔවුන් ළඟට ගෙන්නගෙන තුළු මොහොතකින් රෝගීන් මිය යන අවස්ථාද නැතුවම නොවේ. මන්ත්‍රය අලුතින්ම තමන්ගේ සිතඟී ආකාරයෙන් නිපදවමින් මන්ත්‍ර කියනවා. එයින් පෙනී යන්නේ බොරු ක්‍රියාවන් කරන පුද්ගලයන් නිසාවෙන් මන්ත්‍ර ශාස්ත්‍රයේ ගෞරවයද පිරිහි ගොස් ඇති බවයි. තවම ශ්‍රී ලංකාව තුළ ජනග්‍රහණය වැඩි පිරිසක් සිංහල බෞද්ධයන් වෙනවා. ඔවුන් වෙත ලැබුණු වටිනාම දේ බුදු දහම. නමුත් මෙවැනි සිංහල බෞද්ධයා විසින්ම අනෙක් සිංහලයාම රවට්ටන සිද්ධි ගොඩක් තියෙනවා. ඒට හොඳම කරුණක් වන්නේ වංචනික දේව බලයන් හා දේවවරන්. බුද්ධගම ප්‍රධාන මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පළමු වන්නේ සම්මා දිට්ඨිය, එනම් යහපත් දැක්ම.
අනෙක් වටිනාංගයන් වන්නේ සම්මා සතිය එනම් යහපත් සිහිය. මේක ප්‍රධාන කොට ගන්නේ සිහියෙන් හරිහැටි යමක් කළොත් ඒකේ ප්‍රතිඵල සාර්ථක වෙනවා කියලා. එනම් අසිහියෙන් දෙවියන් ආරුඩ වේයයි කියමින් කියන පුද්ගලයන්ගේ මත සිහියෙන් සිටින පිරිස අසා ඒවාට කන් යොමු කර බුදුන් වහන්සේගේ දහම අමතක කර අමතක කිරීම නෙමෙයි. බුදුන් වහන්සේගේ පමණක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය, ඒ වගේම මුස්ලිම් ධර්මයව, හින්දු ධර්මය, මේ සියලුම ආගම් වලින් සිදු කරන්නේ මිනිසාගේ යහපතට අවශ්‍ය දේවල්. එහෙනම් ඇයි මේ වගේ ආගම් සහ දර්ශනයන් පිරි නොපැද අද්භූත දේවල් පිටුපස හඹා යන්නේ? ඔයා මේ ලෝකේ හරි විදියට ජීවත් වෙනවා නම්, හරි විදියට මහන්සි වෙලා ධනෙ උපයනවා නම්, මේ වගේ කිසිම ප්‍රශ්නයක් ඔයාට එන්නේ නැහැ. ඒ වගේ මිත්‍රවරුනි, ලාංකේය සමාජය තුළ බොහෝ පිරිසක් තමන්ගේ ප්‍රශ්නවලට දේවාරූඪ සඳහා කන් යොමු කරනවා. ඒ දේවාරූඪයෙන් කතා කරන පුද්ගලෙන් වෙවුලල කියන දේවල් වලට ඒ තුළ මහ ආශ්චර්යයක් ඇති බව කියමින් මිනිසුන් ඒක වැළඳ ගන්නවා. මේකෙන් අප අවබෝධ කරගත යුත්තේ අපගේ ප්‍රශ්නවලට සිහියෙන් යුක්තව මනසින් ලැබෙන පිළිතුරු වලට කන් යොමු කිරීම. ප්‍රශ්නෙට වැටුණු මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට නම් ඔහු මනස සිහියෙන් සහ ප්‍රඥාවෙන් සහ අත්දැකීම් වලින් යුක්ත පුද්ගලයෙකු වෙන්න ඕන. දක්ෂ මනෝවෛද්‍යවරු, ජ්‍යොතිෂ්‍යවේද, ශාස්ත්‍රීය භාවයෙන් කටයුතු කරන බව මා අත්දැක තියෙනවා. දක්ෂ ජ්‍යොතිර්වේදීහු මිනිසුන් මුලාවටපත් කරන්නේ නැහැ. යථාර්ථය අවබෝධ කිරීමට ඔවුන් උත්සාහ කරනවා. කෙසේ හෝ වේවා සියල්ලෝම සම්මා සතිය පුහුණු කරන්න ඕනේ. ඒට ගරු කරමින් ප්‍රයෝජන ගැනීම යහපත් දෙයක්. ඒ තුලින් තමන්ගේ ප්‍රශ්න වෙත තමන් නිවැරදි පිළිතුරු අවබෝධ කරගන්න ඥාණය පහළ වෙනවා. මේ විදිහට කරුණ විග්‍රහ කිරීමේදී අනෙක් කරුණ වන්නේ දේවවරම් සත්‍ය වශයෙන්ම ඇද්ද නැද්ද කියන එක. දේවවරම් ලෙසින් ක්‍රියා කරන ස්වභාවයක් ලෝක තුල පවතිනවා. ඒ මනුෂ්‍ය භාව සම්පන්න දෙයක්. එහෙමයි කියලා එවැනි දෙයක් ඇති පුද්ගලයන් මෝඩල් ලෙස ක්‍රියා නොකරන බවද අමතක කරන්නට බෑ. අතීත දේවවරම් ලාභීන් දුටුගැමුණු මහරජතුමා හා මානවම්ම රජු කඳ කුමරුන්ගේ වරම් ලද බව පුරාවෘත්තවලින් කියවෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, කුංකුණාවේ හිමියන්, වරණ ගණිතඥවරයා, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්, බස්තර මුල්ලේ ශ්‍රී සුබෝධ හිමියන් ආදී ප්‍රබල කඳ කුමරුන්ගෙන් වරම් ලද බවත්, මහා කවි කාලිදාස භද්‍රකාලිගෙන් වරම් ලද බවත් කියවෙනවා. තවත් බොහෝ පෙර අපර දෙදිගම පුද්ගලයන් දෙවිවරුන්ගෙන් වරම් ලද බව, වරම් ලද අය මහා වියත් බලවතුන් වූ බවත් ඉතිහාසයේ සංසිද්ධීන් මගින් හෙළිවෙනවා. මේ තුළ සත්‍ය දැකිය හැක්කේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව. මොවුන්ට ආරූඪ නැත. ඒ වගේම ඔවුන් බුද්ධිමත්. ඒ වගේ මිනිසුන් විසින් කරන වැඩ ලොවටම යහපතක් ගෙන දෙනවා. ඒ වගේම යමෙක්ට එම කාර්යතාවයන් ලෙහෙසියෙන් ඉටු කරන්නට බැහැ. එබැවින් ඔබ සිහියෙන් සිතන්නට ඕනේ මා කුමන ආකාරයේ වරමක් ලබා ගන්නවද කියලා. ඒ කියන්නේ ලෝකෙට සේවය කරන්නේ බුද්ධිවත්ද නැත්නම් සියවත් හරියාකාරව වත්වාගත නොහැන ලෙසින්ද යන්න ඔයාම තීරණය කරන්න ඕනේ. බොහෝ විට ආරුඪ ශාස්ත්‍ර වීම බොහොමයක් තුල භූතයන් ආරුඪ වී මිනිසුන්ට කරදර කරන සිද්ධීන් පසු කාලීනව ඔවුන් ශාස්ත්‍රයයි කියමින් මිනිසුන්ගෙන් පුද පූජා ලැබ දෙවියන් තමන් යයි බොරු කවටකම් කරමින් සිටින අවස්ථාද ගොඩක් තියෙනවා. ඒක එහෙමනම් පහත් පෙළේ භූතයන් ආරුඪ වී නැටීම හෝ මානසික ව්‍යාධීන් වලින් පෙළෙනවා නම් ඒවා අවබෝධ කරගැනීමද සත්‍ය ලෙසම දෙවියන්ගෙන් වරම අවබෝධ කරගන්නවාද යන්න ඔයා හිතලා බලන්න ඕනේ. වරම් කියන්නේ අවසරය, මිත්‍රකම. ඒක ආරූඪ නැටීමක් නෙමෙයි. දෙවියන්ගේ අවසරය, මිත්‍රකම ලැබෙන්නේ සිල්වන්ත, ගුණවන්ත සත්‍යවාදියාට. ඒ වගේම ඔහුගේ බුද්ධියට. දෙවියන් අපට වඩා උසස් ලෙස පින්ඵල භුක්ති විඳිනවා නම් අපගේ යහන් වලට ඇවිල්ලා පළතුරු කාලා මිනිසුන් ඉදිරියේ අශෝභන ලෙස නර්තනයේ යෙදෙනවා නම් ඔහු දෙවියෙක්. දෙවියන් සතු ගුණාංගයන් ඔබ අවබෝධ කරගත යුතුයි. එනම් කුද්දක නිකායේ ධම්මපද කෝද වග්ගයේ තුල මෙලෙස මේක විග්‍රහ කරලා තියෙනවා. දෙවියන් හැම විටම සත්‍යම කියන්නේ නොකිපෙනවා. ටිකක් ඇති නමුත් ඉල්ලනු ලැබුව විට මද දෙයක් හෝ ලබා දෙනවා. මෙම කරුණු තුනෙන් දෙවියන් වෙතට යන්නේ මෙලොව දෙවියන් හා සමවන්නේ. අනෙක් වැදගත් කරුණු දෙක නම් පවට ලැජ්ජාව හා බියයි. එය දේව ධර්මය වෙනවා. මෙය රකින්න පුද්ගලයාද දෙවියන් හා සමාන වෙනවා. එසේනම් දේව වරම්ද අනවශ්‍යයි. අනෙක් වැදගත් කාරණ නම් දේවානුස්සතියයි. එනම් දිව්‍ය ලෝකයන්හි වෙසෙන දෙවියන් ගුණ සිහි කරමින් එම ගුණයන් තමා වෙත උපදවා ගැනීමෙන් මෙලොව දෙවියෙකුට ලෙස සිට පරලොවදී දෙවියන් අතරම උපදී. ඒ එසේනම් ඔබ මෙලොවදී දේවත් ලද හැකි ලෙස ඔබගේ ගුණධර්ම දියුණු කර ගැනීමට ප්‍රඥාව, ශ්‍රද්ධාව, ත්‍යාගය ආදී උසස් ධර්ම පුහුණු කරන්නේ නම් මිනිසුන් අතර දෙවියෙකු නොවේද? සැබෑ ලෙසම පෙනෙන දෙවියන් සමාජයේ සිටි රට නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් දෙවියන්ට අවනඩු නැත. පාලකයා රට දැහැමින් පාලනය කරනවා නම් පාලිතයාට දෙවියන්ගේ ඉල්ලීමටද දෙයක් නැත. වෛද්‍යවරයා නියම දෙවිවරයෙකි. ගුරුවරයා රාජ්‍යනායකයෙක්ද සැබවින්ම දෙවියන්. ඒක කාලෝචි. ශ්‍රී ලංකාව වගේ රටක ඒසේ නොවෙන්නේ මිනිසුන්ගේ උසස් සිතුවිලි මිනිසුන් තුළ නොමැතිවීම හේතුවයි. අප දිවයිනේ ප්‍රධාන දේවාල වෙත ගමන් කරන්නේ දහසක් ප්‍රශ්න දෙවියන්ට කීමටයි. අතීතයේ මිනිසුන් දේවාල වලට ගියේ ප්‍රශ්න වලට නෙමෙයි.
තමන්ගේ ගොවි කටයුතු සාර්ථක වූ බවත් එයින් අග්‍ර කොටස බුදුන් දෙවියන් පුදම යන උදාර චේතනාවයි. ඒ වගේම පෙනෙන දෙවියෝ දේවත්වය අවබෝධ කර ගැනීමෙන් දෙවියන් හා මිනිසුන් අතර ඇතිවන්නේ සංස්කෘතික සබලතාවයක්. ඒ තුළින් පරිහානීය ලක්ෂණ ඉස්මතු කරන්නේ නැහැ. රාජ්‍ය නායකින් තම කටයුතු හරියාකාරව කරන විට ශාස්ත්‍ර මඩු තුළ ආරෝඪ වී නැටන මිනිසුන්ද ඉබේම සුවපත් වෙනවා. ඒ වගේම මිනිසුන්ට බුද්ධිය පහළ වෙනවා. රටේ පවතින අර්බුද නිසා අප දුක් විඳින බවද වැනි දේවල් නිසා නිතරම අපගේ මිල මුදල් නාස්ති වෙන බවත් අනිවාර්යයෙන්ම ඔබ අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම මේකත් හොඳින් හිතන්න. ඔබ දේව පූජා තබා දේවාලයේ රාත්‍රියෙන් පිට වී ගිය පසු දේවල බහලා දානවා. ඉන්පසු දේවාලයේද මුර කිරීමට මුරකරුවෙක් සිටිනවා. CCTV කැමරාද ක්‍රියාත්මකයි. ඒ වගේම දෙවියන්ව නිර්මාණය කරන්නේ පෙදරේරු ශිල්පීන් විසින්. එසේ තිබියදීත් ප්‍රසිද්ධ දේවාල සොරුන් කැඩූ පුවත් රට වටෙම ආරංචි වූ අවස්ථාද ගොඩක් තියෙනවා. එබැවින් හැකි සෑම විටම මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරන්න. දෙවියන් සිටින තැනක එසේ හොරකම් සිදුවෙනවා නම් එතන ඇත්තටම දෙවියන් ඉන්නවද? බුද්ධිමත්ව දෙවියන් ඇසුරු කරන්න. එවිට සත්‍ය වූ දෙවියන් ඔබට හඳුනා ගැනීමට පුළුවන්. ඇත්තටම දෙවියන් ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ඔයාගේ හදවත, දක්ෂ බව, හම්මැලි නැති බව, ඔබගේ දියුණුව. ඒකට දෙවියන් ආශිර්වාද කරනවා. ඔයා දෙවියන් වගේ ගුණවත් වෙන්නට හිතනවා නම් මුලින්ම ඔයා දෙවියෙක් වෙන්න සුදුසුද කියලා ඔයාම හිතලා බලන්න. ඒ වගේම බොරු දේවල් පස්ස ගිහිල්ලා දෙවියන් ආරූඪ කරගැනීමට නම් හිතන්නවත් එපා. තමන් හරි දේ කරන්න, ඒක තමයි නියම දේවත්වය. සමාජයේ මිනිසුන්ට පිළිලයක් නොවී සමාජයේ ලස්සනට ජීවත් වෙන්න අන්න එක තමයි නියම දේවත්වය. එහෙනම් මිත්‍රවරුනි, අද මේ මාතෘකාව මම මෙතනින් අවසන් කරනවා. ඔයාලට තවත් මේ වගේ කාලෝචිත මාතෘකාවක් කරගෙන මම නැවතත් එන්න මතක ඇතුව අපිව subscribe කරගෙන යන්න. මම දැන් අවුරුදු දෙකක් විතර මේ channel එක පටන් අරන් මට කරගෙන යන්න වෙලාවක් උන්නේ හරියටම. ඒනවනේ දැන් දිගටම videos දාන්නම කල්පනා කරනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියන්න. ඒකෙන් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට නොටිෆිකේෂන් එකක් එනවා. එතකොට ඔයාට ඉක්මනටම මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ දවසක්. sound.com